පසුගිය දිනවල පුංචි තිරේ වගේම රිදී තිරේ හරි හරියට කතා වුණ ඉතා සුන්දර වගේම ඉතා දක්ෂ චරිතයක් තමා ශ්‍යාම් ප්‍රනාන්දු කියන්නේ. මේ දවස්වල ටීවී දෙරණෙහි විකාශනය වන රාවණ ටෙලි නාට්‍යයෙහි විශ්‍රෝ මුනිතුමන්ගේ චරිතයට ඉතා සාර්ථක ලෙස පණ පොවන මොහු ප්‍රථම හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නට වාසනාව හිමි කරගත්තා. ඒ චතුර විමර්ශ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ වන් බ්ලොඩ් කෙටි චිත්‍රපටයේ රංගපෑ ප්‍රධාන භූමිකාවේ රංගනය වෙනුවෙන් මෙම දක්ෂ රංගන ශිල්පියා පිළිබඳව සොයා යන ගමනේදී පිනිපලස විශේෂාංගයෙන් සොයාගත් තොරතුරු ටිකක් අද අප ඔබට ඉදිරිපත් කරන්නටයි යන්නේ. ඔහුට ආදරය කරන ඔබට එය ඉතා වැදගත් දේවි කියා අප සිතනවා. මේ දවස්වල මොකද වෙන්නේ? කලා කටයුතු මොකුත්ම නැහැ. මොකද මේ කොරෝනා වඳුර නිසා බොහෝ නිර්මාණ නැවතිලා කියලා හැමෝම දන්නවනේ. ටවර් හෝල් පදනමින් හෝල් එක නොමිල දෙන නිසා නාට්‍ය කීපයක් පෙන්වනවා. ධර්මප්‍රිය ඩයස්ගේ සහ රාජිත් දිසානායකගේ නාට්‍යයක් තියෙනවා. වීනස අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙනවා. ඒ ගැනත් අපි මතක් කළොත් ඕ මේ අවුරුද්දේ මුල තමා ඒ සම්මාන උළෙලට නිර්මාණ භාරගෙන තිබුණේ. පළවෙනි වතාවට තමා මේ උළෙල පැවැත්තුනේ. ආරංචි විදියට රටවල් 100කින් විතර කෙටි චිත්‍රපට 1000ක් විතර ඇවිත් තියෙනවා. ඒ එකෙන් යන චිත්‍රපට 50ක් තෝරගෙන ඒකිනු චිත්‍රපට 15ක් තෝරාගෙන තමා සම්මාන සඳහා සලකා බලලා තියෙන්නේ. ඒ චිත්‍රපටි 15 අතරින් තමා ලංකාව නියෝජනය කළ චතුර විමර්ශ ප්‍රනාන්දු කියන තරුණ අධ්‍යක්ෂකවරයා ඉදිරිපත් කර වන් බ්ලොඩ් චිත්‍රපටි මම කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණේ. කොහොමද මේ චරිතය ලැබෙන්නේ හිතුණද? චතුර විමර්ශ ප්‍රනාන්දු කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක්. ඔහු විශ්වවිද්‍යාලයේ හැදෑරුවේ චිත්‍රපටියක් දක්ෂිණිය. ඉතින් ඔහුගේ අවසන් වසරේ ඉන්න කාලේ අධ්‍යයන කටයුත්තක් විදියට තමා මේ චිත්‍රපටය නිර්මාණය කළේ. ඊට පස්සේ ඔහු මේ චිත්‍රපටය කෙටි චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළා. මේ කැමරාකරණීය තාක්ෂණ කටයුතු වේශ නිරූපණයේ සංගීත ආදී හැම දෙයකටම දායක වෙලා තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්. මම ඉතින් මේ වගේ නවක අයගේ කෙටි චිත්‍රපට කිහිපයකට දායක වෙලා තියෙනවා. මේ අලුත් අධ්‍යක්ෂකවරයා කොහොමද ශ්‍යාම් දකින්නේ? චතුර දැන් විශ්වවිද්‍යාලයෙන් පිටතට ආපු සිනමා නිර්මාණයේ තුලනිය ලෙන බලාපොරොත්තුවෙන් ඉන්න දක්ෂ තරුණෙක් විදිහට තමා මම දකින්නේ. දකුණු ඉන්දිය සිනමාවට එකතු වෙන්නත් ඔහු භාග්‍යවන්ත වුණා. ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වන මණිරත්නම් නිර්මාණය කරන පොන්නියම් සෙල්ලම් චිත්‍රපටය. මණිරත්නම් කියන්නේ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අධ්‍යක්ෂකවරිය. මේක ඔහුගේ තව දැවැන්ත නිර්මාණයක් විදිහට තමා රූගත කිරීම පටන් ගත්තේ. අවාසනාවකට කොරෝනා නිසා අවසන් දින කිහිපේ රූගත කරගන්න බැරුව ගියා. ඒ නිසා ඉතිරි රූගත කිරීම ලංකාවට ඇවිල්ලා සිදු කරන්නත් ඔවුන්ගේ අදහසක් තියෙනවා. ඒ ගැන ඉදින මාසයේදී හරියට තීරණය කළාවේ. එහි ඔබේ රූගත කිරීම ඉවරද? මගේ රූගත කිරීම ඉවරයි. මම එහි කරන්නේ සහාය චරිතයක්. සති දෙකක් වගේ තමා මගේ කොටස් තිබුණේ. මුළු චිත්‍රපටයේම ඕන් මාස 3ක් වගේ කාලයක් වෙන් කරලා තිබුණා. සාමාන්‍ය ලංකාවේ නම් වැඩිම අපි ලබා ගන්නේ මාසයක් වගේ කාලයක්නේ. නමුත් ඉන්දියාවේ පොඩි කොටසකට පවා දිගු කාලයක් අරගෙන තමා නිර්මාණය කරන්නේ. කොහොමද ඒ අද්දකී? ලෝකයේ දෙවැනියට විශාලම චිත්‍රපට හැදෙන රටයි ලංකාවයි සංසන්දනය කරන්න හොඳ නැහැ කියලා මම හිතන්නේ. අපිට හිතාගන්න බැරි තරම් ඒ කර්මාන්තේ විශාලයි. ඔවුන්ට තියෙන පහසුකම් විශාලයි. ඒ කලාකරුවන්ට සමාජය තුලින් ලැබෙන පිළිගැනීම ආදරය අපිට හිතාගන්නවත් බෑ. අපි කියන්න ගියත් බොරුවට කියලා හිතෙන ගානට ඒ පිළිගැනීම ගෞරවය සහ ආදරය ආර්ථික තත්ත්වයේ සියලුම දේ අපිට ඔවුන් එක්ක සමානව හිටගන්න පුළුවන් දක්ෂතාවය තුලින් පමණයි. අනිත් කිසිම දෙයකින් ඔවුන්ට කිට්ටු වෙන්නවත් බෑ. නිෂ්පාදන පරිමාව වෘත්තීය භාවය ආර්ථික සියල්ල අතින් අපිට කිට්ටු වෙන්න බෑ. කිට්ටු වෙන්න පුළුවන් එකම දේ දක්ෂතාවයයි. දැන් හඬ කැවීම කරන්නෙම නැද්ද? ජීවිතයේ එකම එක චරිතයේ හඬ දායකත්වය කළේ. ඒකත් දැන් නවත්තලා අවුරුදු දෙකකට වැඩි. ඒ නිසා ආයෙ එහෙම හඬ දායකත්වය ලබා දෙන්න අදහසක් නැහැ. ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද? තරුණ අධ්‍යක්ෂක වෙනින් 4 දිනක් එකතුලා කරපු මැරින් ඩ්‍රයිව් කියන චිත්‍රපටය එන්න තියෙනවා.
චන්න දේශප්‍රිය කරපු චිත්‍රපටයක් තියෙනවා. ඇගේ නම රති. ඒ වගේම ප්‍රසන්න විතාන කරපු ගා චිත්‍රපටයත් ඉදිරියට එන්න තියෙනවා. ඔන්න ඔහොමයි ඔහු ඔහුගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් කෙසේ වෙතත් අප ඔහුගේ කලා ජීවිතයට මෙන්ම ඔහුගේ ජීවිතයටද සුබ පැතුම් එක්කර සිටිනවා.